මාතෘකාවට අදාළ ඔබතුමාගේ නමයි ආයතනය කියන්න. මම ආර්ය ගමගේ ජජ්. ඔබතුමා තමයි අපි අර හැම පුවත්පත් සාකච්ඡාවටම ඇවිල්ලා මේ ප්‍රශ්න කර මට මතකයි ප්‍රශ්න කර මට මතකයි දැන් කියන්න අහන්න ප්‍රශ්න. ඔබතුමා සඳහන් කරා දැන් සැප්තැම්බර් 3 වෙනිදා කියලා දිනයක් සඳහන් කරලා කාරණාව. එදා ඔය අගෝස්තු 21 වෙනිදා පත් කෙරුණු අග්‍රාමාත්‍යවරයා නැවතත් දිවුරුම් දුන්නද ඔය සැප්තැම්බර් 3 වෙනිදා? නෑ. එතකොට තවත් දීදීඥ පාර්ශවයක් මේ කියන්නේ බොරුවක්ද? එදා නැවතත් එතකොට පළවෙනි පත්කිරීම මම කියන්නේ මේක. පළවෙනි පත්කිරීම කරනු ලැබුවේ අගෝස්තු 21 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට තිබුණු ආසන මත. එම නිසා ඊට පසු වෙනස්කම් තිබුණ වෙනස්කම් ආපහු රිවර්ස් වෙනවනම් ආපස්සට යනවනම් අපි යනවා ආපහු සැප්තැම්බර් 3 වෙනිදා උදේ තිබුණ තත්ත්වයට. ඊට පස්සේ දිවුරුම් දුන්නද නැද්ද කියන නැතත් ආපසු යනවා එදාට. එතකොට සැප්තැම්බර් 3 වෙනිදා හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංඛ්‍යාව මත පදනම් වී තේරුණු අගමැතිවරයෙක්. නිසා ඒ ආපසු ඒ තත්ත්වයට යනවා. ඒත් මේකෙන් සිදුවන්නේ යම්කිසි පක්ෂයක් ඉවත් වීමෙන් සිදුවන එකම දේ තමයි අමාත්‍ය දුර සංඛ්‍යාව අඩු වීම. ඒ නිසා ඔව් අමාත්‍ය දුර සංඛ්‍යාව අඩු කරන්න. ඔව් ආදර දුන්නේ දැන් ඒ පාර්ශවය සඳහන් කරන්නේ මම දන්නේ මම ඒක දැකලත් නැහැනේ. මට දෙන්න පුළුවන් ඒ මට කියන්න පුළුවන් ඒක වැරදි. ඔව් සම්මුති ආග්‍රේ නැවත අග්‍රාමාත්‍යවරයෙක් කැඩිලා අමාත්‍ය මණ්ඩලය සමග දිවුරුම් එහෙම දිවුරුම් දුන්නත් මම දන්නේ දිවුරුම් දුන්නද නැද්ද කියලා. එහෙම දිවුරුම් දුන්නත් මොකද ඔහුගේ මුල්පත් වීම තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ තනි ආසන සංඛ්‍යාව මත. ඒ නිසා ඒ ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ. හොඳයි. දැන් අපි එහෙම බැලුවොත් එහෙම දැන් මෙතෙන්දී ඔබතුමාලා නීති තර්ක මතු කරනවා. තවත් පාර්ශවයක් වෙනත් ඒකට ප්‍රතිවිරුද්ධ නීති තර්ක තමයි එන්නේ. දැන් මේක විසඳගන්න මහජනතාවට තේරෙන්නේ අපි කරන්නේ මහජනතාවට කරුණ ඉදපත් කරන එක පමණයි. දැන් මෙතනින් එහාට තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අධිකරණය නෙමෙයිද මේ ප්‍රශ්නේ බේරගන්න? අවසාන වශයෙන් මේ විසඳාගත යුත්තේ පාර්ලිමේන්තුව තුළ. මොකද අගමැතිවරයෙක්ගේ පැවැත්ම පවතින්නේ එම පාර්ලිමේන්තුව තුළ ඔහුට හෝ ඇයට තිබෙන බහුතරය මත. ඒ නිසා මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස ගානක් ඇදි ඇදි ඉන්න දෙයක් නැහැ. මේ රටේ පාර්ලිමේන්තුවක් තිබෙනවා. එම පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට ගරු කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුවට මෙම කාරණය විසඳා ගැනීමට පාර්ලිමේන්තුව නැවත කැඳවීම තමයි ප්‍රජාන්ත්‍රවාදයටත් ඉතාමත්ම හොඳ දේ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් ශ්‍රේෂ්ඨාධිකරණය කවුරු දිනුවත් පරදුනත් ආපසු පාර්ලිමේන්තුවට ගිහිලා කාටද බහුතරය කියන තියෙන කෙරෙන ප්‍රශ්නේ ආපසු මතුවෙන නිසා. හරි. ඊළඟ ප්‍රශ්නේ. එකම ජනාධිපතිවරයෙක් තමයි මේ කාරණා කීපයක් සිදු කරන්නේ පවතින්නේ. දැන් මේ ජනාධිපතිවරයාගේ බලය දින බව බැලුවට ජනතාවට පේනවා. මොකද ත්‍රිවිධ හමුදාව ඔහු කියන දේ අහමින් ඒගොල්ල ක්‍රියා කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව එතුමා කියන දේ කරනවා. සිවිල් පරිපාලන නිලධාරීන් සියලුම දෙනා ඒ තීරණය කරලා ඔවුන් ඉවත් කරා කියලා නැවතපත් කරලා තියෙනවා. එතකොට දැන් මොකද්ද කාටද බලය දීන්නේ? නමුත් බලය පාර්ලිමේන්තුව තුළ බලය තිබෙන්නේ අගමැතිවරයාගේ ස්ථාවරය තීන්දුව කරන්නේ ඔය කවුරුත් නෙවෙයි. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයන් වන മന്ത്രി. එ නිසා ඔවුන්ටයි අවස්ථාව තියෙන්නේ. ඔවුන්ට පමණයි බලය තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. දැන් මේක ඔළුව අවුල් වෙනවා දැන්. ඒකට මට කරන්න දැන් ඔබතුමාගේ ඔළුව අවුල්ලා තියෙන බව මට පේනවා. මට කරන්න දෙයක් නැහැ ඒකට. වෙනකුත් අනිකුත් නෑ මම උත්තර දුන්නානේ දැන් ප්‍රශ්න උත්තර දුන්නා. වෙනත් ප්‍රශ්න තිබෙනවද? වෙනත් ප්‍රශ්න මම එක ප්‍රශ්නකටවත් උත්තර නොදී යන්නේ නැහැ. හරි. අනික වෙන කතරක් දෙමුද අපි ඉඩ කඩේ.